මම ජනිත වීරසූරිය සභාපති මහේශාක්‍ය සංගමය උවේලා විශ්වවිද්‍යාලය අද දවස කියන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ඉතාමත් වටින දවසක් මොකද රාජ්‍ය විශ්වවිද්‍යාලවල 12 වෙනි වෛද්‍ය පීඨයේ අධිදිනයේදී ආරම්භ වෙනවා උවේලා විශ්වවිද්‍යාලය මේ ආරම්භ වීමත් සමග මේ රාජ්‍යයේ යම් සිදුවීමක් සිදු වුණා ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහසක් දැක්වීමට තමයි අපි මේ අවස්ථාව ලබා ගත්තේ එතකොට අපි පරිපාලනයත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරලා සහ පරිපාලනයේ කැමැත්ත ඇතුව අපි අලුතෙන් එන ශිෂ්‍ය ප්‍රජාව පිළිගැනීම සඳහා තොරණක් නිර්මාණය කරා. එතකොට මේ තොරණ නිර්මාණය කරගෙන යද්දී එතන තිබ්බ යම් වචන ඛණ්ඩයක ගැටලුවක් නිසා මේ අපි නිර්මාණය කරපු තොරණ අපිට ප්‍රදර්ශනය කරන්න එපා කිව්වා. එතකොට අපි තවදුරටත් මේ පරිපාලනයත් එක්ක ඒක ගැන සාකච්ඡා කරගෙන යද්දී ආපු එකතාවයක් තමයි 22 වෙනිදා මේ තොරණ ගහන්න එපා. 25 වෙනිදා මේ තොරණ ගහන්න කියලා. ඊට පස්සේ ඒ කරුණු ප්‍රකාශයත් එක්ක අපි දිගින් දිගටම කල්පනා කරලා බැලුවා මොකද්ද මෙතන තියෙන ගැටලුව කියලා. 22 වෙනිදා මේ තොරණ අපි ප්‍රදර්ශනය කරනවා නම් මෙතෙන් දෙන ශිෂ්‍ය ප්‍රජාව ඒ වගේම මේගොල්ලන්ගේ දෙමව්පියන් වගේම මෙතෙන් දෙන දේශපාලඥයෝ සහ සියලුම ආරාජ්‍ය අමුත්තන් මේ තොරණ දකිනවා. එතකොට අපි 25 වෙනිදා මේ තොරණ නිර්මාණය කරනවා නම් ඒ තොරණ පිළිබඳව දකින්නේ මේ ඉන්න ළමයි ටික සහ ඒගොල්ලන්ගේ අම්මලා විතරයි. ඒ කාරණාවත් එක්ක අපි සාකච්ඡා කරලා බැලුවාම එතන ඇත්තම ගැටලුව තිබිලා තියෙන්නේ දේශපාලන මැදිහත් වීමක්. ඒ කියන්නේ දේශපාලනඥයෙකුගේ වොමනාවක් මත තමයි ඒ වචනේ යදම් බිද. ඒ යදම් බිද කියලා තියෙන වචනේ හින්දා අපිට අපේ තොරණ අද දිනේදී ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව දෙන්න බැහැ කියන එක වත්තන් පරිපාලනයේ විසින් අපිට ප්‍රකාශ කළා. අන්න ඒ අවස්ථාවේදී අපි මහශිෂ්‍ය සංගමය සහ පීශිෂ්‍ය සංගම් සියල්ලම එකතුලා අවසාන තීරණයකට ආවා. දේශපාලනඥයෙකුගේ වොමනාවකට මේ වෙන ශිෂ්‍ය මර්ධනේ ඒ කියන්නේ අපිට අපේ සහෝදරයන් අපි අපේ සහෝදරයන් පිළිගන්නට තියෙන මේ අවස්ථාව නැති කිරීම ගැන අපි ඒ ගැන සාකච්ඡා කරලා අපි අවසාන මතයකට එළඹුණා අපි විරෝධතා මැද්දේ මේ තොරණ ප්‍රදර්ශනය කරනවා කියලා අපේ අලුතෙන් ඉඳ Teaching Hospital Badulla.